තෙරුවන් සරණයි දළදා හාමුදුරු පිහිටයි. මම කොටුවේ පොඩි හාමුදුරුවෝ. මට දෙයක් කතා කරන්න හිතුණා. මේ නවකවදී සිද්ධිය හරහා පටන් ගත්ත දෙයකින් අන්තිමට කෙළවරුනේ රාජ්‍යමත්තුමා ඉල්ලා අස්වීමෙන්. අපි දන්න හොඳ රාජ්‍යමත්තුමෙක්, අපි වැඩ කරන රාජ්‍යමත්තුමෙක්, අපිත් එක්ක අපි පොල් සංවර්ධන අමාත්‍යංශයේ ගොඩක් වැඩ කරන අපිකින් අත්දැකීම් ගොඩක් තේතුමත් එක්ක කතා කරන්න ගත්තේ පොල් පරාල ඇන ඔළුවට බස්සපු වදකාගාර තිබිච්ච රටක මේ දරුව දෙගොල්ලක් ගහගත්තා කියලා මෙච්චර මේ හාහුවා නටන්ත තරම් මම හිතන්නේ දෙයක් මෙතන නෑ. එක දෙක ළමයි හැංගුවෙත් නෑ, නීති අතට ගත්තෙත් නෑ, මේ කිසිම දෙයක් කරලා නෑ. මේ කිසිම දෙයක් නොකර ඇයි මෙච්චර ඇමතුමා පස්ස එලවන්න කියන එක සිද්ධියක්. මොකද මේ රටේ වැඩ කරන ඇමති කෙනෙක් මේ. අපි රටේ කැබිනට් මණ්ඩලයේ ගත්තාම අඩුපාඩු දිනා ඉන්නවා, වැඩ කරන ඉන්නවා, ජනාධිපතිතුමා කියන වගේ ආකර්ෂ ඇමතිවරුත් ඉන්නවා. හැබැයි ඒ ඒ ඒ එක්කම බොහොම දෙයක් කියන්න ඕන. මම දැක්ක ඊයේ TV channel එක මේ ආණ්ඩුවේ ඉන්න හාමුදුරනවා බොහොම දරුණු ලෙස බැනලා තිබ්බහම ඇමතුමාට. ඒ වැරදි. මොකද උඩ බලන් කෙල ගහන්න බෑ අපිට. මේ සිද්ධිය අවංකවම නවකවදී සිද්ධියක්. නවකවදී තියෙනවා කැම්පස් ඇදලා අපි ඒක හොඳට දන්නවා. ඊට පස්සේ ඒ වගේ ගහනවා, ඒවා තලාපෙලා කරනවා, තට්ටු වලින් පැනලා තියෙනවා. ඉතින් ඒ නිසා මම බොහොම ගෞරවයෙන් කියන්නේ මේ සිද්ධිය මහා ලොකුවට දැන් ආයි යන්න ඕනේ නැහැ. මේ නීතිය අපිට අතට ගන්න බෑ. හරි, දැන් එතකොට ගත කට්ටිය රිමන්ඩ් කරලා තියෙනවා, ගැහුවයි කියලා කට්ටිය තුන් ඒගොල්ලන්ගත් ඇප දීලා තියෙනවා. ඉතින් මේක නීතියට යන්න ඉඩ දීලා, නීතියෙන් දේවල් කතා කරන්න දීලා අපි අපේ පාඩු ඊළඟට මේ එක එක හාමුදුරුවෝ එක එක මිනිස්සු ඇවිල්ලා චරිසහතික දෙන්න හොඳ නැහැ කාටවත්. නීතිය වැඩක්. ඒ නිසා බොහොම ගෞරවයෙන් කියන්නේ මේ වෙලාවේ අපි ඉන්න අරින්දු කැමතුමාගේ පැත්තේ. මට හොඳට මඩ ගහයි, මට සල්ලි ගත්තා කියයි මට ඒවා අදාළ නැහැ. මං ඇමතුමා අඳුරගන්නේ අමාත්‍යංශයේදී. මං එතන ඉඳන් අපි තරුණයන්ට මේ පොල් සංවර්ධන මණ්ඩලය, පොල් අමාත්‍යංශයේ මේවා හරහා මේ කරන ක්‍රියාවලිය මේ ඊළඟට මේකේ ලස්සන වොයිස් කට්ටක දෙන්නේ නාමල් ඇමතුමා දෙනවා. දරුවෝ මේ කොහෙවත් තින්න ගෙදරක දරුවෙක් නෙමෙයි. ඇමතුමා හිටපු ෆයිලට් කෙනෙක්. ඉතින් යමක්කමක් තියෙන මිනිස්සු. ඉතින් ඒ අවුරුදු 20 ගානක දරුවෙක් ඇමතුමාට ඔඩොක්කුවේ තියන් පොඩි උන්වගේ රැක බලා ගන්න බෑ. ඇමතුමා ලංකාව පුරාම දුවන ඇමති කෙනෙක්. ඉතින් ඒ දරුවා වැරදක් කරාට තාත්තා ඉල්ලාස් වුණා. ඊළඟට කියන එක තමයි නවලමතුමා කිව්වේ, දරුවෝ දඟයි, මම හොඳ දෙයක් කියන්නම්. මේ අරුණ ගැමතුමා පැත්තක දාන්නකෝ. මගේ කාට හරි මහරෑ 12ට හරි කිව්වොත්, අනේ පොඩි හාමුදුරුවෝ මට ගහනවා මාව බේර ගන්න කිව්වොත් මම යනවා. ඒක තමයි හැංගිය, මේක තමයි සිංහලකම, දැන් මනුස්සකම. ඒ නිසා කරුණා කරලා දෙගොල්ලොම සද්ද නැතුව ඉමු. නීතියට බාර දීලා තියෙන සිද්ධිය ජනාධිපතිතුමාට ගරු කරලා අරුණ ගැමතුමා ඉල්ලාස්සලා තියෙනවා. මේ හැමම කතා වෙලා තියෙනවා. මේ වෙලාවේ දේශපාලනේ බිලි බහන්න යන්න එපා. මේ එහෙම සිද්ධ වෙනවා මේ වෙලාවේ. ප්‍රතිවිරුද්ධ කට්ටිය මේ මඩ ගහනවා. මේ ඔක්කොම තියලා මතක තියාගන්න. බොහොම හොඳ දෙයක් මේ රටේ වුණා. ඒ තමයි නීතියට ගරු කරලා දරුවා බාර දීලා ඇමතුමත් මේවා ඉලා මතක තියාගන්න. අපිට සූර්යකන්ද සිද්ධිය මතකනම්, බියගම් අපේ වදකාගාර මතකනම්, 89 JVP කොල්ලන්ට කරපු දේවල් අපි දන්නව අරන් ගිහිලා. ඒ හොඳ සීලවන්ත කට්ටිය තමයි මේ කතා කරන්නේ. ඉඳා අපේ JVP දරුවන් හාමගගහ මරපු වැටි, වෙඩි තියපු වැටි, හන්දි ගානේ දාපු ඇති, මේ ඕන් තරම් ඉන්නවා මේ හොඳ සුදු මහත්තුරු දැන්ටත්. ඒ නිසා බොහොම කරුණාවෙන් කියන්නේ නීතියට බාර දීලා කාගේවත් මතක තියාගන්න. මේ සිද්ධිය හරහා අපි කවදාවත් අරුන්දි කැමතුමාගේ දේශපාලන ඉවර කරන්න අපි දෙන්නේ නැහැ. එතුමා මේ රජයේ ගේන පක්ෂයට බොහොම කැපවීමෙන් මාධ්‍යයට අදත් මොන ප්‍රශ්න තිබුණත් මාධ්‍යයට ඇවිල්ලා ආණ්ඩුවෙන් කතා කරන ප්‍රබල චරිතයක්. ඒ නිසා එතුමා රැකගන්න අපි ඉන්න බව බොහොම කරුණාවෙන් කියනවා.